ජයගම ශ්‍රී ලංකා මුලතිව්වලට එස් විදෙස් රැකියා අවස්ථා මේ 3-4 පුදුකුඩිරිප්පු මහජන ක්‍රීඩාංගණයේදී සුබ උදෑසනක් බොහොම සුදුසු දිනාටම කාර්යබහුල දවසකින් පස්සේ ඊයේ නැවත අපිට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඇත්තටම අපි කිව් ආකාරයටම විශාල සෙනගක් ලක්ෂ එකහමාරකට වැඩි ප්‍රමාණයක් අපිට කොළඹට ගේන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ දින පෙළපාලි වලින් ඒ වගේම රැස්වීම වලින් සාර්ථකම රැස්වීම බවට අපි එකට පත් කරගන්න අපිට අවස්ථාව ලැබුණා. මට ලැබිලා තියෙන තොරතුරු අනුව පොහොට්ටුව JEP එක UMP එක ඒ සියලුම පක්ෂ එකට ගත්තත් ඒ ආපු සෙනගත් එක සංසන්දනය කරද්දී SJB එකට ආපු සෙනග ඒ ඔක්කොමත් එක්ක ආපු සෙනගට වඩා වැඩි සෙනගක් ආපු බවට අපිට වාර්තා ලැබිලා තියෙනවා. ඉතින් අපිට තිබුණු ප්‍රශ්නේ තමයි කලින්ම තිබුණු ප්‍රශ්නේ නැවත අපිට පැන නැගුණා. අපිට හුණ්ඩුවක් වගේ තැනක් තමයි රන්ලික්ස් මහත්මයා එතුමාගේ අවුරුදු 40ක තියෙන පළපුරුද්ද අනුව මේ අපේ මැයි දින පෙළපාලිය ඉතා සාර්ථක පෙළපාලියක් බවට එතුමට තොරතුරු ලැබෙන්න ඇති. ඉතින් එතුමා අපිට ලබා දෙන්න පුළුවන් නරකම ස්ථානය, පොඩිම ස්ථානය අපිට අපේ ජනතාව එකරාශී කරන්න බෑ. ගම්වල එන්නේ කලින් දවසේ එන්නේ. ඉතින් කිලෝමීටර් 200-300 ගෙවාගෙන පැය 8-9 වගේ කාලයකින් තමයි මේ කට්ටිය මෙතෙන්ට එන්නේ. අපි ලංකාව හැමතැනින්ම ගෙන්නවා. ඉතින් එහෙම වෙහෙස මහන්සිලා එන පිරිස අපිට ස්ටේජ් එකක්වත් පෙන්න ගන්න අපිට ස්ටේජ් එක තියෙන ස්ථානය පුරවන්න ගියේ මම හිතන්නේ විනාඩි 2.5ට මම පටන් ගත්තේ. අපි පෙළපාලිය 2ට පටන් ගත්තේ. 2.5 වෙනකොට ඒ පිරිස ස්ටේජ් එක ළඟ 2.5ට අපි එතකොට රැස්වීම පටන් ගන්නකොට ඒ මුළු භූමියම පිරිලා ඉවරයි. එතකොට මම බැලුවේ කොහොමද කියලා ආසන 10ක් 15ක්වත් එතෙන්ට ඇවිල්ලා නැහැ. තව ආසන ඉන්න තියෙනවා 100 ගාණක්. එතකොට අපි එතන ඉඳලා සෙනග හසුරුවන්න අපි කල්පනා කරේ කිලෝමීටර් 4කට එහා කොහොමද සෙනග මේ පෙළපාලි ඒ වගේම විශේෂම රැස්වීම පැය 3-4ක් පාරමැද ඉන්න ජනතාව කවුද කියලා අපිට ඒ අවස්ථාවේදී ප්‍රශ්නයක් වුණා. ඉතින් මේක ඉතාමත් සූක්ෂම ලෙස සැලසුම් කරලා අනිල් කිස් මහත්මයා ඇතුළු ඇමතිවරු සහ නිලධාරීන් මම හිතන්නේ මේ වගේ දේවල් වලින් දේශපාලන වශයෙන් අපිව පල්ලෙහාට දාන්න බෑ. රැල්ල එනකොට ඒ රැල්ල නවත්තන්න බෑ. මොනවා කරත් ජනතාව අතරේ කතා බහට ලක් වෙලා තියෙනවා අපේ මේ දිනයට. ඒ වගේම අපේ විශේෂයෙන්ම කවුරු මොනවා කිව්වත් අපි සන්තෝෂයි අපි ගැන. අපේ පක්ෂයේ යාන්ත්‍රණය අපි ශක්තිමත් කරලා තියෙනවා. ජවය වැඩසටහන තුලින් ඒක ඉතාමත් සාර්ථක වැඩසටහන බවට පත් වෙලා තියෙනවා. පළාත් පාලන අපේක්ෂකවරු අපි දිස්ත්‍රික්ක 12ක් ඉවරයි මේ වෙනකොට. තව දිස්ත්‍රික්ක 4ක් නැත්නම් 5ක් අපිට තියෙන්නේ. ඒ වෙනකොට මුළු ලංකාවේම ඕනම අවස්ථාවක අපිට ලක්ෂ 2-3ක් ඒකරාශී කරන්න පුළුවන් ශක්තිය මේ වෙනකොට අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පළවෙනි වතාවට 94ට පස්සේ රන්ලික්ස් මහත්මයන් අපි මේක මුදවා ගත්තාට පස්සේ තමයි අපිට පක්ෂයක් වශයෙන් මෙහෙම ශක්තියක් ලැබිලා තියෙන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම සූතිවන්ත වෙනවා අනිකුත් මේ දින ඒ රැස්වීම වලට. මම දැක්කා ඒ රැස්වීම වල සියලු දිනාගේ නායකයන්ගේ ටාගට් එක ගලා තිබි සජිත් ප්‍රේමස් මහත්තයා. ඇත්තට මට සන්තෝසයි රන්ලික්ස් මහත්මයා තමන්ගේ මුළු කතාවම සජිත් ප්‍රේමස් මහත්තයා ගැන කතා කරා. සජිත් ප්‍රේමස් මහත්තයා බයෙන් මේ ආණ්ඩුව බාරගත්තේ නැහැ කියලා කිව්වා. මම එතුමට කියන්න කැමති තරුණ දේශපාලඥයෙක් වශයෙන් එතුමා අඳුරන එතුමාගේ රන්ලික්ස් මහත්තයාගේ තියෙන ලැජ්ජා නහර කපලා තිබ්බට අපේ ලැජ්ජා නහර කපලා නැහැ. ඉතින් අපිට අපි විරුද්ධව මේ රට විනාශ කරපු පිරිසක එකතු වෙලා අපිට දීඝ කණ්ඩ විදිහක් නැහැ. අපේ ප්‍රතිපත්ති අපිට වෙනස් කරන්න බෑ. අපේ නායකවරු DS ලා, ඩඩ්ඩිලා, ජෝන්ලා, JR ලා, ප්‍රේමදාසලා, ගාමිණිලා, ලලිත්ලා ප්‍රතිපත්ති වෙනස් කරේ නැහැ. ඉතින් අපේ තව නායක ඉන්නවා විශාල පිරිසක්. ඒ කවුරුවත් ප්‍රතිපත්ති ගරුක හරියට දේශපාලනය කරපු ජනතාව. ඉතින් අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියනවා එතුමාට ආසනයක්වත් නැතුව ඉන්න වෙලාවේ ඔහොම නෙමෙයි අගල්ඩාව, උගණ්ඩාව, බුරුමය මොන රටේ දුන්නත් එතුමා බාර ගන්නවා. ඉතින් එහෙම අපිට පක්ෂයක් වශයෙන් එහෙම කරන්න බෑ. හොරු පිරිසක් එතුමා තාමත් රකින්නවා. සමහර හොර ඇමතිවරු අධිකරණය හරහා සිරගත වෙලා ඉන්නවා. තව පිරිසක් එහෙම සිරගත වෙන්නේ නැතුව තාම හොරකම් කර කර ඉන්නවා. ඉතින් එතුමා ඒ පිරිසත් එක්ක තමයි එතුමා දේශපාලන කරගෙන යන්නේ. ඉතින් එහෙම හැම පුද්ගලයාටම සජිත් ප්‍රේමස් මහත්තයාට නෙමෙයි ලැජ්ජාව දන්න මට කරන්නවත් බෑ. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ එතුමා. ඉතින් ඒක එතුමා මම දන්නවා එතුමා තේරුම් ගන්න තියෙන හැබැයි දේශපාලන වශයෙන් එතුමා මොනව හරි කියන්න ඕනේ හින්දා මේ වෙලාවේ ලැජ්ජාව වහගන්න. මොකද අපිට අපේ මාධ්‍ය වලින් ඇහුවේ 15ක් නගිනවද මේ දිනේදී 9ද 10ද 11ද දැන් රන්ලික්ස් මහත්තයන් ගිහිල්ලා අහන්න ඕනේ නැග්ග කට්ටිය කෝ කියලා. ඉතින් මේ බොරුව දිගට කර 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 මඩේ දදා අනුර කුමාර සානගේ මහත්තයාගේ ඇහුවේ සජිත් ප්‍රේමස් මහත්තයාට ඊයේ. එතකොට තව කවුද හරින් ෆෙනැන්ඩෝ මහත්තයාත් ගැහුවේ සජිත් ප්‍රේමස් මහත්තයාට.
ඉතින් ඔක්කොමලා සජිත්‍රස් මහත්තයාට ප්‍රහාර එල්ල කරනවා කියලා කියන්නේ සජිත්‍රස් මහත්තයා රටේ ජනාධිපති බවට දැන් පිළිඅරන් ඉවරයි. ඉතින් මේක අපිට තියෙන්නේ මේක අපි හොඳට හිතට අරගෙන මේ මේක දිනන එක නෙමෙයි ප්‍රශ්නේ. දින්නට පස්සේ මේ අපේ ණය ප්‍රමාණය අපි කොහොමද කළමනාකරණය කරගන්නේ, මේ රට කොහොමද සංවර්ධනය කියලා දෙන්නේ, කොහොමද අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ, කොහොමද අධිකරණ පද්ධතිය අපි ස්ථාපිත කරන්නේ, මේක ජනතාව බලාපොරොත්තු වෙන කිසිම ඩීල් නැති සෑම දිනාටම නීති එක ලෙස ක්‍රියාත්මක වෙන රටක් කොහොමද බිහි කරන්නේ, මේක සංවර්ධනය කරන්නේ කොහොමද. මොකද අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ රට ඉදිරියට අරන් යන්න විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් තියෙනවා, අපිට විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි, ලොකු ආයෝජන හතරක් පහක් අපිට අවශ්‍යයි. මේ පොඩි පොඩි ඒවා කරලා අපිට හරියන්නේ ඒවත් කරන්න ඕනේ. හැබැයි ලොකු ආයෝජන අපිට හතරක් පහක් මේ රටේ කොමිස් ගන්න නැත්තම් සදිප් ප්‍රවංශ මහත්මයාට මම දන්න අනිවාර්යෙන් මේක ලැබෙනවා ඒ අවස්ථාව. ඉතින් හොරකම් කරන්න නැත්තම් මේ රට දියුණු කරන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ඉන්දියාවට ඒ ලැබුණු අවස්ථාව මගේ කතාවෙත් මම ඊයේ කිව්වේ නරසිංහ රාහෝ ඒ වගේම මන්මෝහන් සිං මැතුම තමයි 91 පටන් ගත්ත ඉන්දියා විපර්යාසය. 91 ඉන්දියාව වාසනාවන්ත වුණා, හොඳ නායකයෝ ප්‍රමාණයක් වාජ්පායි, ඊට පස්සේ මෝදි, මේ නායකයෝ ටික මන්මෝහන් සිං මහත්මයා පටන් ගත්ත ආර්ථික විප්ලවය ඉස්සරහට අරන් ගිහිල්ලා අද ඉන්දියාව ලෝකෙම ඉරිසියාවක් බවට පත් වෙලා තියෙනවා. ඉන්දියාව ගැන සැමෝම ඉරිසියයි. ඉතින් ඉන්දියාව අපිට ගොඩක් පල්ලෙයන් හිටියේ. මන්මෝහන් සිංලා බැලුවේ ලංකාව දිහා කලින්, ලංකාවේ සංවර්ධනය, මහවැලි ව්‍යාපෘතිය, ඇඟලුම් කර්මාන්තය මේවා දිහා බැලුවේ ඉන්දියාව අපි දිහා ඉරිසියාවේ. හැබැයි අපිට 94ට පස්සේ ඉන්දියාව 90 ඉඳලා මේ වෙනකොට දියුණු වෙනකොට අපිට 94 ඉඳලා අපේ රට පල්ලෙහාට ගියා. මොකද රනිල් වික්‍රම මහත්මයා බාරගත්තට පස්සේ අපේ නායකයෝ මැරිලා අපිට අවුරුදු 6කට නැවත සංවර්ධන ව්‍යාපෘතියක් මේ රටට ගේන්න බැරි වුණා. මම ඉතාම මේ පැහැදිලි ප්‍රශ්නයක් රටේ ජනතාවෙන් අහන්නේ. ගාමිසාරය මහත්මයා ජීවිතුන් අතර හිටියානම්, ලලිත අතුල්මි මහත්මයා ජීවිතුන් අතර හිටියානම්, ප්‍රේම්දාස මහත්මයා ජීවිතුන් අතර හිටියානම්, ඔවුන් මහවැලියෙන් ගම්මුදාවෙන් ඇඟලුම් කර්මාන්තයෙන් නවතිනවද? නෑ. ඊට පස්සේ අපි එන්නේ විදුලි භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ඉතා සුළු කාර්යභාරයක් මේ වගේ දක්ෂයන්ට හම්බ කරන්න නැත්නම් තමන්ගේ පවුල ගොඩ ගන්න නැත්නම් ඒ නායකයන් මේ රට දියුණු කරන්න අවස්ථාවක් තිබුණා. ඉතින් අපිට ඒක ගිරීලා ගිහිලා තියෙනවා. ඒක ප්‍රයෝජනට අරන් තමයි ජේපෙක් කියලා කියන්නේ. මේ ඔක්කොම එකයි, මේ ඔක්කොම රට සංවර්ධනය කරේ නෑ කියලා ජේපෙක හැම ආණ්ඩුවකට මුක්කුවක් ගහලා ජේපෙක වෛරයෙන් ජනතාවගේ දුප්පත්කමෙන් ඡන්දයක් දැය ගන්න බලාපොරොත්තු වෙනවා. හැකියාවක් නෑ, කලපුරුද්ද නෑ, රැකියාවක් කරලා නෑ, සම්මාදන් එකතු කරනව ඇරෙන්න, රැකියාවක් කරලා ව්‍යාපාරයක් කරලා. මම ඊයේ පෙළපාලි යනකොට මම දැක්ක පොඩි කඩයක් තිබ්බ. ඒ කඩයක්වත් කරන්න හැකියාවක් තියෙන පුද්ගලෝ ජීපෙකේ නෑ. ඉතින් එහෙම කඩයක් කරන්න බැරි පිරිසකට පුළුවන්ද මේ රට සංවර්ධනය කරන්න? මේක අමාරු කාර්යභාරයක්. ඉතින් මේක ජනතාව තේරුම් අරගෙන ආවේගශීලී වෙන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්ද දීලා වැටුණ වලේ අය වැටෙන්නේ නැතුව මේ රටේ ඉදිරි අනාගතය ගැන පොඩ්ඩක් බුද්ධියෙන් යුතුව හිතලා හොඳ පිරිසක් පත් කරගන්න කියන ඉල්ලීම කරනවා. ඉතින් අපි සන්තෝෂ වෙනවා සියලුම ජනතාවට අපිත් එක්ක සහභාගී වුණු, අපිට සහයෝගය දුන්නු මාධ්‍යවේදීන්ට, පොලිසියට, සියලුම ආයතනවලට අපි ස්තුතිය පළ කරනවා. මේ අපේ ආරම්භය පමණයි. මේ ආරම්භය බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී විශාල එන හැම මැතිවරණයකටම සාර්ථක මුහුණ දීලා ජනාධිපති, අගමැති, කථානායක, ආණ්ඩුකාරයා, මහා ඇමති, සභාපති, නගරාධිපති මේ සියල්ල අපි ජයග්‍රහණය කරලා ස්ථාපිත රටක් බිහි කරලා ඒ රට තුළ මේ අවුරුදු 5 යනකොට මේ විනාශුන අවුරුදු 20ක් පස්සට ගියපු රට නැවත ඉස්සරහට අරන් යන්න පුළුවන් අත්තිවාරම දාලා මේ රට සංවර්ධනය කරන්න පුළුවන් මෝදි මහත්තයා කරා වගේ, ඒ වගේම මන්මෝහන් සිං, නරසිංහ රාහෝ මැතිතුමාලා ඉන්දියාවට කරා වගේ විපර්යාසයක් මේ අවුරුත් ඉදිරි 30 අපි හරියට තීන්දු ගත්තොත් අපිට විශාල අපිට ඉන්දියාව පාස් කරන්න පුළුවන් අවුරුදු 10ක් යනකොට. මොකද රට පොටි අපේ. අපේ රටේ සාක්ෂර හැකියාව ඉන්දියාව වගේ නෙමෙයි, අපේ ඔක්කොම දත්ත, මානුෂික දත්ත ඉන්දියාවට වඩා ගොඩක් ඔක්කොම උඩින් තියෙන්නේ. ඉතින් අපි ඒකත් මතක තියාගන්න ඕනේ. ඔක්කොම මේ බැන්නට අපේ සාක්ෂර හැකියාව 94ක් 95ක් වගේ සියලුම අනිත් මානුෂික දත්ත අපේ මේ ආසියාවේ තියෙන හොඳම දත්ත තියෙන ලංකාවේ. ඉතින් මේ මත, මේ අතිවාරම උඩ අපි පස්සට ගියත්, අවුරුදු 20ක් පස්සට ගියත් LTT සංවිධානයේ JVP රාජපක්ෂ පවුල මේ රට යම්කිසි ආකාරයකට විනාශ කරත් නැවත අපිට පොඩි විහාර රෙසිලියන් කන්ට්‍රි. ඒක හැමලේම කියන්නේ ශ්‍රී ලංකන් සහ රෙසිලියන් කියලා. මට ඊයේ හම්බුණා විදේශිකයෝ ප්‍රමාණයක්. ඒ විදේශිකයන් ඇහුවේ මට ඉන්දියාවේ ඇත්තටම මහත්තයෙක් හම්බුණා ලංකාවේ ගනුදෙනු කරන. ඔවුන් ඇහුවේ ඒගොල්ලන් ගෙන්නනවා මොනවා හරි ආනයන කරන රටට විශාල රැකියා ප්‍රමාණයකලා නිර්මාණය කරලා තියෙනවා කියලා එතුමා මට කිව්වා. එතුමා ඇහුවේ ඉදිරි අනාගතයේ ඔබතුමාට අපිට දෙන්න පුළුවන් ද සහතිකයක් හොරකම් කරන්න නැතුව ආයෝජන සඳහා
උදව් කරන්න පුළුවන් කණ්ඩායමක් එයි කියලා. ඉතින් මට ඒ විශ්වාසය තියෙනවා. ඒ තුල බලාපොරොත්තු වෙනවා අපේ සම්පත් ප්‍රයෝජනට අරගෙන, අපේ මානුෂික සම්පත් ප්‍රයෝජනට අරගෙන මේ රට අපිට අවශ්‍ය කරන්නේ හරි මිනිස්සෙක්. එක මිනිස්සෙක් හොරකම් කරන්නේ නැති මොලේ තියෙන වැඩ කරන්න පුළුවන් අපේ හිටපු නායකවරු DS ඩඩ්ලි ජෝන් JR ප්‍රේමදාස වගේ කවුරු හරි එක නායකෙක් තව මේ රටේ බිහි වුණොත් අපිට මේ රට දියුණු කරන්න පුළුවන්. මොකද මේ රට තියෙන්නේ හොඳ තැනක. ඒ නායකයෝ ඉන්නකොට මේ රට තිබ්බේ ආසියාවේ අඳුරු යුගයක. එහෙම නෙමෙයි, ඉන්දියාව විශාල සංවර්ධනයක් වෙනකොට අපේ සංවර්ධනය කරන්න, රට සංවර්ධනය කරන්න පුළුවන් තියෙන හැකියාව වැඩි. අද ලෝකෙම දියුණුනවා, ආසියාව දියුණුනවා. එතකොට ඒ තුල අපිට අවශ්‍ය කරන්නේ හොඳ දැක්මක් තියෙන, අත්දැකීමක් තියෙන වැඩ කරන්න පුළුවන් නායකෙක් සහ කණ්ඩායමක්. තනියෙන් පුද්ගලෙට නෙමෙයි, සහ කණ්ඩායමකුත් එක්ක මේ සංවර්ධනය කරා අපිට යන්න පුළුවන්. ඉතින් මේ දින රැලිය ඉතා අතිසාර්ථක වීම සම්බන්ධයෙන් අපි සියලු දෙනාටම අපි ස්තුතිය පළ කරනවා. මාධ්‍ය ආයතන වලටත් අපිට ඒ ආවරණ ලබා දීම සම්බන්ධයෙන්, පොලිසියට, අනෙකුත් ආයතන. හැබැයි රලික්ස් මහත්මයාට කියනවා, එතුමාට අපිට සාධාරණ වුණා නම් අපිට ගෝල්ෆිස් පිට්ටනිය හරි ලක්ෂකහමාරක් අපිට ඒක රාශී කරන්න පුළුවන් තැනක් දුන්නා නම් අපිට මීට වැඩිය සාර්ථක මැයි රැලියක්, මීට වැඩිය විශාල සාර්ථක මැයි රැලියක් පවත්වන්න අවස්ථාවක් තිබුණා. ඉතින් අර පාරේ අපිට කිලෝමීටර් 6-7ක් අපේ පෙළපාලි අපිට සකස ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද අපිට මේ අපේ ජනතාව එන්නේ දුර බැහැර ඉඳලා. ඉතින් ඒගොල්ලන්ට අපිට නීති දාන්න බෑ. ඉතින් ඒ හින්දා රැස්වීමකට අපිට ගෙන්නන්න පුළුවන් ලක්ෂයකමාරක අපේ පෙළපාලියකට අපිට ඉතාමත් පොඩි පාරක, පොඩි ස්ථානයක අපිට ඒ කාර්යභාරය කරන්න බෑ කියලා රලික්ස් මහත්මයාත් හොඳට දන්නවා. මොකද එතුමාලගේම පාක්ෂිකව තමයි මේ අපේ ඉන්නේ. එතුමායින් වෙන් වුණාට, එතුමා අයින් කරලා අපි දැම්මට එතුමා දන්නවා අපේ පාක්ෂිකව ගැන හොඳට. ඉතින් ඒ හින්දා එතුමාට යම් කිසි කාලකන්ණි සතුටක් මේකින් ලැබෙනවා ඇති. හැබැයි රටේ ජනතාව මේ සම්බන්ධයෙන් හොඳ නිගමනයට ඇවිල්ලා තියෙන බවට අපි දන්නවා. බොහොම ස්තුතියි. මන්ත්‍රීලා, මේ දැන් ඔබතුමන්ලා කොහොම කිව්වත් එක්සත් ජාතික පක්ෂයටත් හොඳ සෙනඟක් හිටියනේ. බැරිලාත් මේ අර ඉරුනිකා ප්‍රේමචන්ද මහත්මිය කිව්වා වගේ මෙහෙට ආපු කට්ටිය එහෙට ගියාවත්? මෙහෙට ආපු කට්ටිය නම් එහෙට ගියේ නෑ. මම දන්න ලොකු මුදලක් වියදම් කරලා ඒක කළා. මං හිතන්නේ මේ පානයකුත් දුන්නා කියලා. මම දැක්කා මන්ත්‍රීවරයෙක් කියනවා පානය සියල්ල දීලා. මං හිතන්නේ ආපු සෙනඟ 10,000කට අඩු ප්‍රමාණයක් තමයි එතෙන්ට ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඔබතුමාලා අපෙන් ඇවි අපේ කී දෙනෙක් ඒ ස්ටේජ් එකට නැගෙයිද කියලා දැන් ඒ ප්‍රශ්න ඔබතුමාලා අපෙන් අහන්නේ නැහැ. ඒක අහන්න නැතුව දැන් කියනවා මේ ලොකු සෙනඟක් ආවා කියලා අපිට වෙන ලයින් එකක් දැන් දානවා. ඉතින් ලොකු සෙනඟක් එනවා නම් අපෙන් 10ක් 15ක් නගින්න එපා ඒ ස්ටේජ් එකට. ඒනට හිරුණිකා ප්‍රේමචන්ද මහත්මිය කිව්වේ මේ මෙහෙටත් ඇවිල්ලා, හෙටත් ගියා, එහෙට ඇවිල්ලා මෙහෙට ආවා, එහෙම පිළිසෙක නෑ. එහෙම එකක් නෙවෙයි කිව්වේ. අපේ කොළපාට අපේ කට්ටියත් එහෙ ඉන්නවා. ඒ ටිකත් අපි කොහොමද මෙහාට ගන්න කියලා අපි බැලුවේ. මොකද අපේ මිනිස්සු කොච්චර කරත් අපේ පාක්ෂිකෝ ටික අපේ රලික්ස් මහත්තයා ඉතුරුනේ 1.5 UMP එකේ. දිලා කොහොටවත් ගිහිල්ලා නැද්ද කියන්නේ? නෑ, කොහොටවත් යන්නේ දැන් නෑනේ. වැරදිලා අපේ කට්ටිය ඇවිදින්න නැති උන්නම්. අපේ ඉතින් යන්න තැනක් නෑනේ. මොකද අපිට එන්න තැනක් නෑ. එන්න අපේ තැන අපිට පොඩි වැඩි. අපේ ජනතාව පැය 4ක් පාරක නිකන් ඉන්නේ නැහනේ ඉස්සරහා බලාගෙන. දැන් බැලුවාම මේ අපි සාමාන්‍යයෙන් බැලුවාම මේ කොළඹ නගරයේ සිටියමක් අරගෙන ටවුන් හෝල් එකට වැඩිය PD සිරිසේන ග්‍රවුන්ඩ් එක ඉස්සරහට වැඩිය හොඳ ලොකු අපසරියක් තියෙන ස්ථානයක් නේ ඔබතුමාට ලැබිලා තිබෙන්නේ. ප්‍රධාන නගරයක ප්‍රධානම තැනක විශාල පාරක. ඔබතුමා රණලික්ෂි මහත්තයා වුණද කියලා මට සැකයක් තියෙනවා. දැන් මේ මන්නම් ඔළුව තියෙනවා නම් ඔබතුමාලට මේ අවබෝධයක් තියෙන ඇස් දෙක වැඩ කරනවා, මොලේ වැඩ කරනවා නම් එතන දැක්කොත් එහෙම. මම එතන දැක්කා මගේ ඇඟ දාඩිය දාලා ගියා මට හැන්දෑවේ කියලා ස්ටේජ් එක බලනකොට 15,000 හැපෙද්දී UD එක අපිට මේ ග්‍රවුන්ඩ් එක දුන්නේ නැහැ එහා පැත්තේ. පොඩි දැලක් ගහලා ඒක දෙන්න තිබ්බනේ අපිට. ඔච්චර ඔබතුමා කියන විදිහට අපිට ඔක්කොම පහසුකම් තිබ්බනම් ඒක ඉල්ලුව අපිට ඒක දුන්නේ නැහැ නේ ලියුමක් දීලා. එහා පැත්තේ ඉතින් අපිට සෙනඟ ඔබතුමාලට පෙන්නුම් කරන්න තිබ්බනම් සෙනඟ නැත්තම් අපිට ඕකක් දීලා එහෙනම් අඩුපාඩුව පෙන්වන්න තිබ්බනේ. පෙළපාලිය දැක්කේ ඔබතුමා විතරයි ගොඩක් മന്ത്രിවරු ගැලින් මෙස්ටේජ් එකට ගිහිලා තිබ්බා වෙනත් පාරවල් වලින්නේ. ඒද වෙන යන්න වෙනවනේ එන්න බෑනේ මේකේ. පාර හිරුණාට පස්සේ කොහොමද മന്ത്രിවරු පැය 7-3ක් ඉන්නේ මෙතන කතා කරන්නේ කොහොමද? මමත් අමාරුවෙන් ආපහු මෙතෙන්ට ආවේ. එතන මොකද මට කතාව තියනවා කියලා එන්න එන්න කියලා පැයකට විතර පස්සේ මම මෙතෙන්ට ආවේ. මොකද අපේ മന്ത്രിවරු හිරුණාම මොකද මේ පාරේ අපිට එහෙම තමයි අපිට ලොකු පාරක් දෙන්න පාරවල් 3-4ක් දෙන්න තිබ්බ. එහෙම දුන්නෙත් නැහැ. අපිට අපේ ජනතාව මම දැක්ක එනකොට බස් 400-500 ගෝල් ෆේස් එකේ සමහර මිනිස්සු නානවා ගෝල් ෆේස් එකේ. එතකොට අර අනිත් මේකටත් ගිහිල්ලා තිබ්බා මම දැක්කා. වැරදිලා ගිහිල්ලා නෙමෙයි, කොහොමද මිනිස්සු යන්නේ? මිනිස්සු අන්නේ පැය 7-8ක් ගෙවාගෙන ඔබතුමාලා වගේ මේ මෙතෙන්ට විනාඩි 2කින් 3කින් එනවා වගේ නෙමෙයි. මේ මිනිස්සු මහන්සියෙන් ඇවිල්ලා පාරක ඉඳීද මේ කිලෝමීටර 4ක් යහපැද්ද ස්ටේජ් එකට යහපැත්තේ. ඔබතුමාවත් ඉන්නේ නැහනේ.
ඉතින් ඒ මිනිසුන්ට වෙන තැනක් යන්න වෙන. ඉතින් ඕක තමයි වටේම කොළඹම ඊයේ පිරුණේ අපේ ජනතාවගෙන්. දැන් කතා තිබුණා ඒ සරත් පොන්සේක මහත්තයාට කතාවක් තිබුණේ නෑනේ. ඉතින් එතුමා මේ කතා දෙන්න ඕන පදනම එතුමා ඇති කරන්නේ නෑනේ පක්ෂය තුලනේ. විනය අනුකූලව එතුමාලා කතා කරපුවාම අනිවාර්යෙන්ම කතා ලැබෙයි. දැන් මම මොනවත් කළා නෙවෙයි මට කතාවක් ලැබුණේ. මේ පක්ෂය ඇතුළට ඇවිල්ලා පක්ෂය ශක්තිමත් කරලා රටේ සංවර්ධනය ගැන කතා කරලා නැත්තම් මට වෙන පහසුකමක් නැහැනේ. ඉතින් මං හිතන්නේ සුදුසු නැහැ ඒ වෙලාවේ. එතුමා මේක මේ විවේචනය කර යනකොට අපේ පක්ෂය මම එතුමාට කියලා කතා කරා. මම එතුමෙන් අහුව මොකද්ද ඔබතුමාගේ ප්‍රශ්නේ කියලා. ඉතින් එතුමා කියනවා මලගෙවල් වෙල යන සංස්කෘතිය කරන්න බෑ වෙනස් කරන්න ඕනේ මේකේ. ඉතින් එහෙම ඉතින් එතුමාට මේ දේශපාලනයම වෙනස් කරන්න අපේ පක්ෂය තුල ජනතාව බලාපොරොත්තු වෙන සේවයක් අපෙන් තියෙනවානේ. ඉතින් ඒ අනුව එතුමා හැඩ ගැහෙන්න ඕනේ. ඉතින් එතුමාට අපි ඒ අනුව එතුමා අපේ පක්ෂය ශක්තිමත් කරලා ඒ කාර්යභාරය කරොත් ඒ සියලු දෙනාටම ඒ අවස්ථාව ලැබෙයි. ඒ කියන්නේ බැරි වෙලාවත් එතුමා ඊයේ කතා කරොත් එහෙම වෙන වෙන දේවල් කියන්න පුළුවන්. එතුමාගේ ඔළුවේ වැඩ කරන එක මට කියන්න බෑනේ. ඒ වුණාට එතුමා ඒ මේ මැයි දින රැලියට මහන්සිුණු අපි සියලු දෙනාටම අවස්ථාවක් දෙන්න ඕනේ. ඉතින් එතුමාගෙන් එහෙම දායකත්වයක් ලැබුණේ නැහැ. ඉතින් ඒ අනුව ඒ කතා ටික ඒ ආකාරයෙන් සිදු වුණා. ඒ කියන්නේ එතුමාට කතාවක් දෙන්න තරම් එතුමාගේ විනයක් නැහැ කියන එක මම දන්නේ නැති. මම කිව්වනේ ඔබතුමාට ඒක තේරුම් ගන්න ඕනේ. මම ඒ වචන ටික කිව්වා. දිගට දිගට එතුමා ගැන කතා කරලා වැඩක් නැහැ. එතුමා සම්බන්ධයෙන් කතා කියන්න ඕන ටික මම දැන් කිව්වා. ඉතින් අපිට ඊට වැඩිය කතා කරන්න ඊට වැඩිය දේවල් මේ දින රැලියේ තියෙනවා. එතුමාට ඒ අවස්ථාවේ සුදුසු කන්නේ කතාවක් ලැබෙන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් එච්චරයි.